අද මම ඉන්නේ විරස්මාකාරයක තැනක. විශ්වයේ ගවේෂණයේදී නවනිපයන් වලින් සෑහෙන දායකත්වයක් ලැබෙනවා. විද්‍යාඥයින් බොහෝ දියුණු රටවල් වල සිටින නවනිපයන් ක්‍රමවේද භාවිතා කරමින් විශ්වයේ ගවේෂණය කරන්නට සැරසෙනවා. ඒ විද්‍යාඥයින් අතරිනුත් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් ප්‍රමුඛ ස්ථානයක සිටිනවා. ඔහු නමින් ආචාර්ය සරත් ගුණපාල මහතා. ඔහුත් නවනිපයන් කරුවෙක්. පෘථිවි වාසීන් විශ්වය පිරික්සන්නේ දැනටත් ඔහුගේ අදෝරක් ඇස් දෙකින්. අපි අද සූදානම් ආචාර්ය සරත් ගුණපාල මහතා සමග කතා බහ කියෙදෙන්න. මං කැමති ඔබේ පාසල් අධ්‍යාපනයෙන් පටන් ගන්න. පාසල් කාලයේ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා පැමිණෙනකොට ඒ ගමන් මඟ කොහොමද සකස් වෙන්නේ? මං ප්‍රාථමික මූලික අධ්‍යාපනය ලැබුවේ හෝඩිය පන්තිය ඉඳලා තුන්වැනි පන්තිය දක්වා යටියන්තට මොන්ටිසෝරි එක, මේ කොන්වන්ට් එකෙන් කරන මොන්ටිසෝරි එක. ඊට පස්සේ 4 සහ 5 පන්සි කෑගලු දිස්ත්‍රික්කයේ ශ්‍රීවර්ධන විද්‍යාලයේ, 6 පන්තියේ සිට කොළඹ නාලන්දා විද්‍යාලයෙන්, ඊට පසුව මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා 1975. එහිදී මම භෞතික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබා ගත්තා 1979 ෆස්ට් ක්ලාස් එකක් එක්ක. ඊට පස්සේ මං කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ තියෙන දෙපාර්තමේන්තුවේ සහකාර කථිකාචාර්යෙක් වශයෙන් අවුරුද්දක් වැඩ කරා 1979 ඉඳලා 1980 වෙනකම්. 1980දී මං ඇමරිකාව බලා ගියා වැඩිදුර අධ්‍යයනය කරන්න. එහිදී මං 1980 ඉඳලා 85 වෙනකොට මගේ මාස්ටර්ස් එකයි PhD එකයි ගත්තා. ඊට පස්සේ මං වැඩ කරන්න පටන් ගත්තා පර්යේෂණ විද්‍යාඥයෙක් වශයෙන්. ඔබ නාසා ආයතනයේ වැඩ කරන ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක්. කොහොමද මේ නාසා ආයතනයත් සමග ඔබේ සම්බන්ධතාවය ආරම්භෙන්නේ? මං පළවෙනියෙන්ම රැකියාව කරන්න පටන් ගත්තේ AT&T කියන ටෙලිෆෝන් කම්පනිය තියෙන බෙල් ටෙලිෆෝන් විද්‍යාගාරේ. මේ විද්‍යාගාරය පටන් ගත්තේ ටෙලිෆෝන් එක හොයාගත්ත ඇලෙක්සැන්ඩර් ග්‍රහම් බෙල් කියන විද්‍යාඥයා. මෙහි මං අවුරුදු 7ක් වැඩ කරා. ඒ 7 ඇතුළත මම අදෝරක්ත කිරණ වලින් පින්තූර ගන්න අලුත් ක්‍රමයක් හොයාගත්තා. ඒ ගැන උනන්දුවක් දක්වලා තමයි නාසා ආයතනයේ ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරය කියන විද්‍යාගාරය, ඇමරිකාවේ පැසඩිනා කියන නගරේ තියෙන, මාව ඒ විද්‍යාගාරයට බඳවගත්තා. දැන් මං ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයේ අවුරුදු 21ක් වැඩ කරනවා. මම මුලදීම ඒ විද්‍යාගාරයට බැඳුනේ විද්‍යාඥයෙක් වශයෙන්. දැන් මං ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් බවට පත් වෙලා ඉන්නවා ඒ විද්‍යාගාරේ. ඉතින් මේක මේ එක වෙලාවටම හිතලා හරියට මං මේ තැන්ට ගිය එකක් නෙමෙයි. මේ මං කරන පර්යේෂණ එන්න එන්න දියුණු වෙලා, ටික ටික දියුණු වෙලා, ඒ දියුණු ඔස්සේ මේ අද තියෙන තත්ත්වයට මං ඇවිල්ලා තියෙන්නේ. මා දන්නා තරමින් ඔබත් නවනිපයන් කරුවෙක්. ඔබ මේ වන විට නවනිපයන් කොපමණ සංඛ්‍යාවක් කරලා තිබෙනවාද? ඒවට තියෙන උනන්දුව මොන වගේද? AT&T කියන බෙල් විද්‍යාගාරයේ ඉන්නකොට හොයාගත්තේ අදෝරක්ත කිරණ පාවිච්චි කරලා පින්තූර ගන්න ක්‍රමයක් හොයාගත්තේ. ඒ පින්තූර ගන්න ක්‍රමයේ ගොඩාක් දුරට වැඩි දියුණු කරා. මම නාසා ආයතනයේට ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයට බැඳෙන වෙලාවෙ ඉඳලා දැන් මට ඉන්නවා ලොකු කණ්ඩායමක් මේ නිපැයුම් කරන්න. දැන් ගොඩක් වෙලාවට මම කරන්නේ එක එක විදිහට හිතලා පොතපත කියවලා, අලුතෙන් එන පර්යේෂණ අනිත් කට්ටිය ගන්න ඒවා කියවලා මං අදහස් හොයාගන්නවා, අලුත් අදහස්. ඊට පස්සේ මේ අදහස් එක එක විදිහට ක්‍රියා කරලා එක එක හොයාගන්න තමයි මට ලොකු කණ්ඩායමක් ඉන්නේ. දැන් මං සොයාගන්න වැඩ කරන්නේ ඔක්කොම කණ්ඩායමක් සමග එකතු වෙලා, ඒ කණ්ඩායමත් එක්ක තමයි මම මේ සොයා ගැනීම කරන්නේ. ඔබතුමන් ඔබතුමන්ගේ නවනිපයුම් වලට පේටන් බලපත්‍ර ලබාගෙන තිබෙනවාද මේ වෙනකොට? මට දැන් තියෙනවා ඇමරිකාවේ පේටන් බලපත්‍ර 22ක් හරි 23ක් හරි තියෙනවා ලැබිලා. තව පේටන් බලපත්‍ර 6ක් විතර තියෙනවා මේ තව ලැබෙන්න. පේටන් බලපත්‍රයක් ලබා ගන්න අවුරුදු 3-4ක් යනවා කල්. දැන් මගේ මේ මුලම පේටන් බලපත්‍ර තියෙන්නේ අදෝරක්ත කිරණ ඩිටෙක්ට් කරන්න, ඒ කියන්නේ සෙන්ස් වෙන අදෝරක්ත කිරණ වලින් පින්තූර ගන්න පුළුවන් උපකරණ හදන ඒවා ගැන තමයි මගේ පේටන් ගොඩාක් තියෙන්නේ. දැන් ඒ සමහර මේ ළඟ දිගත්ත පේටන් තියෙනවා මේ අදෝරක්ත කිරණ පාවිච්චි කළා
කරන්න පුළුවන් වැඩ ගැන. ඒ කියන්නේ සම මේ අදෝරක්ත කියන වලින් පින්තූර ගන්න එවෙන් හොයාගත්ත හැකි එක එක ලෙඩ රෝග ඒ වගේ වටත් පේටන් බලපත්‍ර තියෙනවා. දැන් පේටන් බලපත්‍ර ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි මේ සොයා ගැනීම පිළිබඳ තියෙන පේටන් බලපත්‍ර. අනිත් බලපත්‍ර පේටන් බලපත්‍ර තමයි අපි හොයාගත්ත දේ පාවිච්චි කරලා කරන වැඩ ගැන තියෙන බලපත්‍ර. අපට ආසන්නයේම තිබෙන තරුව සූර්යා. සූර්යාගේ පිහිටීම, එහි ආයු කාලය, ඒ වගේම සූර්යාගේ අනාගතය පිළිබඳව ඔබට කියන්න තියෙන මොකක්ද? දැන් අපි ගත්තොත් අපේ විශ්වය හැදිලා Big Bang එකෙන්, Big Bang කියන්නේ අපේ ඔක්කොම තියෙන මේ ද්‍රව්‍ය ටික එකතැනක තිබිලා අවුරුදු බිලියන් 12.6කට ඉස්සෙල්ලා අපි හිතන විදිහට දැන් විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙන විදිහ ඒක පිපිරීමක් නිසා හැදුනා මේ පිපිරීමෙන් මේ වස්තුන් එළියට ගියා. මේ වස්තුන් එළියට ගියාම ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන හැදුනා. ඒකෙන් හයිඩ්‍රජන් කියන වායුව හැදුනා. මේ හයිඩ්‍රජන් කියන වායුවෙන් තමයි පළවෙනිම තාරකා හැදෙන්න ගත්තේ. ඒ වගේ හැදුන තරුවක් තමයි මෙතන අපි ඉන්න තැන ඉස්සර තිබුණේ. ඒ තරුව අපි ඉංග්‍රීසියෙන් නම් කියනවා රෙඩ් ජයන්ට් කියලා, සිංහලෙන් කියන්න පුළුවන් රතු යෝද තරුවක් කියලා. අපේ ඉර වගේ මිලියන ගානක් ලොකු තරුවක්. මේ තරුව සුපර්නෝවාහකින් පුපුරලා මේ තරු හැමදාම නෑ, තරු ඇති වෙනවා නැති වෙනවා අපි වගේ. දැන් මේ තරුව පුපුරලා හැදුනා සෝල නෙබියුලා කියලා දූවිලි තට්ටුවක්. ඒ සෝල නෙබියුලා කියන දූවිලි තට්ටුවෙන් තමයි අපේ සෞර ග්‍රහමන් අපේ තරුවත් අපේ තරුව කියන්නේ අපේ ඉරත් අපේ සෞර ග්‍රහමන්ලා තැන්නේ. දැන් මේ තරු හැදෙන විදිහ මට විස්තර කරන්න පුළුවන්. දැන් අපේ විශ්වයේ තියෙන්නේ මූලික බල හතරයි. ඒ බල හතරෙන් අඩුම බලය තමයි ගුරුත්වාකර්ෂණ බලය. ඊට පස්සේ ඊට වැඩිය වැඩි බලය තමයි විද්‍යුත් චුම්බක බලය, ඉලෙක්ට්‍රොමැග්නටික් ෆෝස් එක. ඊට පස්සේ ලොන් රේන්ජ් නිව්ක්ලියර් ෆෝස් එක. ඊට පස්සේ ෂෝට් රේන්ජ් නිව්ක්ලියර් ෆෝස්. මේවා තමයි බල හතර. මීට අමතරව බල නැහැ. සෝ ඊට දැන් මේ දැන් මම අර දූවිලි තට්ටුවක් ගැන කතා කරන්නේ. මේ දූවිලි තට්ටු ළඟ තියෙන දූවිලි තට්ටු හැපීම ළඟ තියෙන අනිත් දූවිලි තට්ටු වල ඝට්ටනය වීම නිසා, එහෙම නැත්නම් ළඟ තියෙන වෙන තරුවල පිපිරීම නිසා ඇතිවෙන අපි ඉංග්‍රීසියෙන් කියන ෂොක් වේව් එක නිසා මේ දූවිලි තට්ටුවේ දූවිලි හැම දූවිලි තියන්නේ යුනිෆෝම්ලි ස්ප්‍රෙඩ් වෙලා. දැන් ඒක ටික ඩිස්ටර්බ් වෙලා එක තැනක පොඩ්ඩක් බර වැඩි වෙනවා. එක තැනක බර වැඩි වෙච්ච ගමන් එතෙන්ට අනිත් ගුරුත්වාකර්ෂණය නිසා වටේ තියෙන දූවිලිත් ඇදිලෙනවා. ඉතින් මේක අවුරුදු මිලියන් ගානක් ඉස්ස වෙනවා. වෙලා වෙලා අර එක තැනක් හොඳටම බර වැඩි වෙලා එතන තව තව මේ දූවිලි ඇදිලා එනවා. එතකොට ඒ මැද තැන බර එන්න එන්න වැඩි වෙනවා. බර වැඩි වෙන්න වැඩි වෙන්න ගුරුත්වාකර්ෂණයත් වැඩි වෙනවා. ඔහොම ඔහොම වැඩි වෙලා එක්තරා අවස්ථාවකදී ගුරුත්වාකර්ෂණය විද්‍යුත් චුම්බක බලයටත් වැඩිය වැඩි වෙනවා. ඒ වුණහම වෙන්නේ අර හයිඩ්‍රජන්නේ දැන් ඔක්කොම තියෙන හයිඩ්‍රජන්. මේ හයිඩ්‍රජන් මේ එළියේ තියෙන ඉලෙක්ට්‍රෝනෙ ගැලවිලා යනවා. ගිහිල්ලා හයිඩ්‍රජන් පරමාණු විතරයි එකතු වෙන්නේ. අපි ඒකට කියනවා ඩීජෙනරේට් මැටර් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එතකොට තරුව හැදෙන්න ඉස්සෙල්ලා තියෙන මේ ඩීජෙනරේට් පදාර්ථය හරි ඝනකමයි. මේ වගේ කියුබික් සෙන්ටිමීටරයක් වගේ ගත්තොත් ටොන් ගානක් බරයි. හැබැයි දැන් මේ ගුරුත්වාකර්ෂණය තව තව වැඩි වෙනවා. වැඩි වෙලා ෂෝට් රේන්ජ් නිව්ක්ලියර් ෆෝස් එකටත් වැඩිය ගුරුත්වාකර්ෂණය වැඩි වෙනවා. මේ වැඩි වුණාම මේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකට ඇතිලිලා හීලියම් කියන පරමාණුව හැදෙනවා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆියුෂන් රියක්ෂන් කියලා. ඒක නිව්ක්ලියර් රියක්ෂන් එකක්. ඒක පොළොවේ තියෙන නෂ්ටික බලාගාර වල වෙන මේ නෂ්ටික ප්‍රතික්‍රියාවට වැඩිය වෙනස්. මේකේ නරක දේවල් හැදෙන්නේ නැහැ. හයිඩ්‍රජන් දෙකක් එකතු වෙලා හීලියම් පරමාණුවක් හැදෙනවා. මේ හීලියම් නෂ්ටිය හැදෙනකොට එනර්ජි ගොඩාක් පිට වෙනවා. ඒ පිට වෙන එක හින්දා මේ දූවිලි තට්ටු ඔක්කොම ආලෝකමත් වෙනවා. ගිනි අරගෙන ආලෝකමත් වෙනවා. ඒක තමයි අපි කියන්නේ බර්ත් ඔෆ් ස්ටාර් නැත්නම් තරුවක හැදීම කියලා. දැන් මේ තරුව හැදුනට පස්සේ මේ තරුව හැදෙන දූවිලි තට්ටුවේ මැද්දේ ඊට පස්සේ ඉතුරු වෙන දූවිලි ටික වලයාකාර විදිහට මේ අලුතෙන් හැදුණු මේ තරුව වටා භ්‍රමණය වෙන්න ගන්නවා. ඒකෙන් තමයි ග්‍රහලෝක හැදෙන්නේ. එහෙම තමයි මේ අපේ සෞර ග්‍රහමණ්ඩලය හැදිලා තියෙන්නේ. දැන් එකක් තමයි කොහොමද අපි දන්නේ මේ සෞර ග්‍රහමණ්ඩලයේ ඉස්සෙල්ලා තරුවක් තිබුණා අපි මේ දෙවනි ජෙනරේෂන් එකේ තරුව කියලා. දැන් පළවෙනි තරුවේ තිබුණේ හයිඩ්‍රජන් විතරයි. ඒ තරුව හයිඩ්‍රජන් ඉවර වෙලා
මේ ජෝද තරුව පුපුරන වෙලාවේදී හයිඩ්‍රජන් ඉවර වෙලා ඉවරලා හීලියම් විතරයි තිබුණේ. එතකොට ඒ හීලියම් දෙකක් එකතු වෙලා හැදෙනවා තව මේ නැෂ්ටි පරමාණු. ඒකෙන් තමයි අපේ ආවර්ත චක්‍රය හැදිලා තියෙන්නේ. හීලියම්, ලිතියම්, කාබන්, ඔක්සිජන් ඔක්කොම හැදිලා තියෙන්නේ ඒ මේ පළවෙනි තරුව පුපුරපු වෙලාවේ. ඒකෙන් තමයි මේ දූවිලි තට්ටු හැදුනේ. මේ දූවිලි තට්ටුවේ තිබුණ ගල් අරවා මේවා සිලිකේට් ඒවා හින්දා තමයි දැන් බුධ ග්‍රහය, සිකුරු ග්‍රහය, පෘථුවිය සහ අඟහරු කියන අපි ඉංග්‍රීසියෙන් කියන ටෙරෙස්ට්‍රියල් ප්ලැනට් කියලා ඒ ග්‍රහලෝක හැදිලා තියෙනවා. මේ ග්‍රහලෝකවල ගොඩාක් තියෙනවා වැලි, දූවිලි, එතකොට මේ ෆෙරස් ඒ කියන්නේ යකඩ, නිකල් ඒ වගේ. දැන් ඉතුරු වෙච්ච වායුන් වලින් තමයි අපි ඈත තියෙන යෝධ ග්‍රහලෝක හැදිලා තියෙන්නේ. කියන්නේ බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චියුන් වගේ හැදිලා තියෙන ඔක්කොම ඉතුරු වෙච්ච වායුන් වලින්. ඒ ග්‍රහලෝකවල පස් නැහැ. ඒ ගයුන් තියෙන්නේ වායුන් විතරයි. අපි ඉංග්‍රීසියෙන් කියනවා මේවට ගෑස් ජයන්ට්ස් කියලා. එහෙම තමයි අපේ සෞර ග්‍රහමණඩලය හැදිලා තියෙන්නේ. මේකට සම්බන්ධ වෙච්ච නැති කෑලි තමයි මේ අපි ඇස්ටරොයිඩ් කියලා කියනවා. ඒ ඇස්ටරොයිඩ් කියන්නේ ගල් කෑලි. මේ සෞර ග්‍රහමණඩලයේ ඒ පෘථිවි මේ ග්‍රහලෝක හැදෙන්න පාවිච්චි නැති වෙච්ච ගල් කෑලි. මේ ගල් කෑලි විශ්වයේ හැම තැනම තියෙනවා. දැන් අපේ මේ ග්‍රහලෝක ඉරවටා භ්‍රමණය වෙනකොට ඒ ග්‍රහලෝකවල ගුරුත්වාකර්ෂණයට අහුනොත් මේ ගල් කෑලි, ඒ ගල් කෑලි මේ ග්‍රහලෝකවල ඇතුළට ඇවිල්ලා වැටිලා වැටෙනවා. ඒකෙන් තමයි ආවාට හැදෙන්නේ. දැන් අපේ වගේ වායුගෝලයක් තියෙන ග්‍රහලෝකවලට මේ උල්කාපාත කෑලි වැටෙනකොට මේ උල්කාපාත ගිනි ගන්නවා. ඒකෙන් තමයි අපි මේ කඩා වැටෙන තරු එළි නැත්නම් දේවතා එළි දකින්නේ. දැන් ඉරවල් අපිට දල වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කිව්වනේ යෝධ තරු, රතු යෝධ තරු කියලා, රෙඩ් ගෑස් ජයන්ට්, රෙඩ් ජයන්ට්ස්. දැන් රෙඩ් ජයන්ට් කියන තරු අපේ ඉරවගේ මිලියන් ගානක් ලොකුයි. ඒ ඉරවල් වල ආයු කාලය අවුරුදු මිලියන් 200ක්. ඒවා අපි ඉංග්‍රීසියෙන් කියන බර්න් රේට් එක, කියන්නේ ප්‍රතික්‍රියාව හරි උද්‍රයි. ඒවා ගොඩක් කල් තියෙන අවුරුදු මිලියන් 200ක විතර ඒවා පුපුරලා යනවා. දැන් අපේ ඉරවගේ ඉරවට ඒ තරුවලට අපි කියන්නේ මීඩියම් සයිසස්ට, එහෙම නැත්නම් මධ්‍යම ප්‍රමාණය තරු කියලා. මේ මධ්‍යම ප්‍රමාණය තරුවලට ආයු ගොඩාක් ආයුෂ තියෙනවා. ඒවට අවුරුදු බිලියන් 10ක් විතර ඉන්න පුළුවන්. දැන් අපේ තරුව බිලියන් 5ක් විතර ගිහිල්ලා තව අපේ ඉරට තවත් අවුරුදු බිලියන් 5ක් විතර ඉන්න පුළුවන්. අපේ ඒ වෙලා වෙනකොට අපේ ඉරේ තියෙන හයිඩ්‍රජන් වායුව ඉවර වෙනවා. ඉවර වෙලා එතකොට අපේ ඉරට තියෙන හීලියම් විතරයි. ඒ අවස්ථාවේදී හීලියම් එකතු වෙලා අනිත් මූලද්‍රව්‍ය හැදෙන්න ගන්නවා. හැදිලා අපේ එතකොට අපේ සෞර ග්‍රහමණඩලය විනාශ වෙලා යනවා. දැන් තුන්වෙනි තරු කොටස තමයි අඟුටු මිටි තරු කියන්නේ. අපි ඉංග්‍රීසියෙන් කියනවා බ්‍රවුන් ඩ්වෝෆ්ස් කියලා. මේ තරු හරි පොඩි. මේ තරු ඉතා පොඩි හින්දා මේකේ ගුරුත්වාකර්ෂණය අර ෂෝට් රේන් නිව්ක්ලිය ෆෝස් එකට වැඩි වෙන්න වැඩි බැරි වෙලා තියෙන්නේ. ඒකින්ද මේ නිව් මේ තරු මේ අනි තිරවල් වගේ ගොඩාක් මේ බ්‍රයිට් නෑ. ඒවා තරම් ආලෝකය පිට කරන්නේ නෑ. මේකේ නිව්ක්ලිය ප්‍රතික්‍රියාව නෑ, ෆ්‍යූෂන් කියන. ඒවා ප්ලාස්මා බෝල් එකක් විතරයි. මේවා නිකන් ග්ලෝ වෙනවා විතරයි. ඒක තමයි අඟුට මිටි තරු කියන්නේ. ඉතින් මේ තරු ජාති තුනක් තියෙනවා දළ වශයෙන්. මේ වගේ තරු අපේ කිරිසායුර කියන ක්ෂීරපතේ, එහෙම නැත්නම් ගැලක්සියේ දළ වශයෙන් තියෙන බිලියන 200ක් විතරයි. දැන් අපේ කිරිසායුර ගත්තහම මෙහෙම බොකුටු පිංගක් දෙකක් එක උඩ තිබ්බා වගේ සයිඩ් එකෙන් බලනකොට මැද හරියේ තියෙන්නේ ගොඩාක් තරු රාශියක් තියෙන්නේ. බිලියන 150ක් විතර තියෙන්නේ. මැද තියෙන බල්ජ් එක කියන කොටසේ තමයි තියෙන්නේ. අපි විශ්වාස කරනවා හරි මැද්දේ කළු කුහරයක් ඇති කියලා. අපි ඒක හොයාගන්නේ නැහැ තාම විද්‍යාත්මක වශයෙන්. මේ ඉතුරු තරු ටික මේ දැන් මේ ගැලක්සි කිරිසායුර ක්ෂීරපතේ දැන් අපි උඩින් බැලුවොත් පේන්නේ මේකට මේ අර බූවල් එක් වගේ මේ ස්පයිරල්, එහෙම නැත්නම් වල්ග තියෙනවා. ඒ වල්ග මේ හරි මැද්ද වටේ කැරකිලා තියෙන්නේ. ඒ කැරකිලා තියෙන එක තමයි ඉතුරු බිලියන් 50 විතර තරු තියෙන්නේ. දැන් අපේ තරුව අපේ ඉර තියෙන්නේ මේ ඔරයන් කියන කැරකිච්ච අතේ අග්ගිස්ස හරියක තමයි අපේ සූර්ය කියන තරුව තියෙන්නේ. මාලිමා වැඩසටහන තරුණ නවනිපෙයම් කරුවන්ට අත දෙන වැඩසටහන. ඔබත් නවනිපෙයම් කරුවෙක් වශයෙන් තරුණ නවනිපෙයම් කරුවන්ට දෙන්නට තියෙන උපදේශය මොකක්ද? දැන් තාක්ෂණයේ දියුණු කරනවා කියන එක ඉතාම වැදගත් දෙයක්. තාක්ෂණයේ දියුණු කරන්ඩ අපිට හිතන්න වෙනවා හැමතිස්සෙම. අපි ඉංග්‍රීසියෙන් නම් කියනවා you have to think out of the box කියලා. ඒ කියන්නේ දැන් අපිට ඉගෙන ගන්න පොතෙන් පතෙන් ඉගෙන ගන්න එක රටාවක් තියෙනවා.
ඒ රටාව ඔස්සේම ගියොත් අපිට ගොඩාක් ඒවා හොයාගන්න තියෙන මේ හැකියාව අඩුයි. ඒක හින්දා හැමතිස්සෙම අපි ඒ වගේ රටාවක් අනුව යන්න ඕනේ අපේ දැනුම දියුණු කරගන්න. ඊට පස්සේ ඒ රටාවෙන් පිටත අපි හොයන්න ඕනේ මේ ගොඩාක් දේවල් අලුත් දේවල් හොයාගන්න පුළුවන් වෙන්නේ ඒ රටාවෙන් පිටතට ගිහිල්ලා හිතන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතන ක්‍රමයේ පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. හිතන ක්‍රමයේ ගොඩක් පුළුල් කරන්න ඕනේ. දැන් ඊට අමතරව මට කියන්න තියෙන හොඳ දෙයක් තමයි දැන් ගොඩාක් වෙලාවට අපි මොකක් හරි දිශාවට හොයාගෙන යනකොට අපිට ඒ හොයාගෙන යන එක හම්බෙන්නේ නැහැ. ඒ හොයාගෙන යන එකට වටින් පිටින් තියෙන ඒවා තමයි හම්බෙන්නේ. දැන් ගොඩාක් දේවල් විද්‍යාඥයෝ හොයාගෙන තියෙන්නේ තමන් හොයාගෙන යන එක එකක්. හැබැයි ගොඩාක් හොඳ ඒවා හම්බෙන්නේ ඊට සයිඩ් එකේ තියෙන ඒවා. ඊට අමතරව තියෙන ඒවා. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා සෙරන්ඩිබිටි කියලා. ඉතින් ගොඩාක් දේවල් එහෙම තමයි. දැන් සඳතරණයට අපි තාක්ෂණයේ දියුණු කරනකොට සඳතරණයට තාක්ෂණයේ දියුණු කරා. හැබැයි ඊට අමතරව ගොඩාක් තාක්ෂණයේ දියුණු වුණා වෙනත් වැඩවලට යොදවන්න. ඒ කියන්නේ එක්තරා විදිහට ගන්නවා නම් කතා කරනවා නම් දැන් සෙල්ෆෝන් ටෙක්නොලොජිය එතකොට දැන් මේ සපත්තු එහෙම අපි අලවන්න අපි යූස් කරනවා මේ පාවිච්චි කරන වෙල්ක්‍රෝ කියලා එක. ඒ වගේ දේවල් ගොඩාක් දේවල් දියුණු වුණා හොයාගත්තා. ගොඩක් දේවල් හොයාගත්තා සඳතරණය සඳහා අපි තාක්ෂණයේ දියුණු කරනකොට. හැබැයි අපි තාක්ෂණයේ දියුණු කරුවේ නැහැ වෙල්ක්‍රෝ හොයාගන්නවා සෙල්ෆෝන් පාවිච්චි කරනවා. ඒවා ආවේ එක දිශාවකට යනකොට තව ගොඩක් පැතිපැතිවල තියෙන ඒවායන් තමයි තයි වගේ තාක්ෂණයේ දියුණු වුණේ. ඉතින් ඒ වගේ මට කියන්න තියෙන එකක් තමයි තාක්ෂණයේ දියුණු කරන්න එක්තරා දිශාවක් කරාම යන්න එපා. එක්තරා දිශාවකට අපි යන්න ඕනේ. හැබැයි යනකොට අපිට අවධානය යොමු කරන්න වෙනවා වටේ පිටේ වෙන්නේ මොනවද කියලා. ඒවෙන් තමයි ගොඩක් වෙලාවට හොඳ තාක්ෂණයේ ලැබෙන්නේ අපිට. අපි හිතන විදිහට නෙමෙයි ලැබෙන්නේ. අහම්බෙන් ලැබෙන්නේ ගොඩක් වෙලාවට. හොඳයි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අද දවසේ මාලිමා වැඩසටහනට පැමිණීම සම්බන්ධයෙන්. මෙහෙම ස්තුති අද එකතු වීම ගැන. අපි අද ඔබව හමු වුණේ වෙනස්ම තැනක ඉඳලා. ලාංකීය විද්වතෙක් සමග. එතුමන්ගේ සේවය දැනට නම් ලංකාවටත් වඩා යොදාගන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයේ. තවත් මෙවැනිම දවසක මෙවැනිම විද්වතෙක් සමගින් ඔබව හමු වෙ බලාපොරොත්තු වෙන්නේ අපි අද සමුගන්නවා.